ආයුබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත එන ගහලයි එන ගලවලයි ලංකාව කියන නෞකාවේ හැදුව චූටි චූටි හිල් දැන් පතරංග හිල් බවට පත් වෙලා නැව ඇතුළට වතුර ගලන බව අද ටෙලිවැකියෙන් විසයි 25 ජනාධිපතිවරණය අනිවාර්යයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් දූෂණ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 418 වැනි ටෙලිවැකිය. සතියක විතර කාලයක් මේ ටෙලිවැකිය ලියන්න බැරි වුණා. ඒ කාලය තුල ඇයි ටෙලිවැකිය නැත්තේ කියලා සොයා බැලූ ආදරණීය ඔබට ප්‍රථමයෙන්ම ස්තුතියි. සතියේ දින පහ පුරාම අද සිට ඔබට නැවතත් ටෙලිවැකිය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ දන්නවා මෙතෙක් අප ලියූ සියලු ටෙලිවැකිවල අරමුණ වුණේ කුමක්ද කියලා නේද? වදින තැනකට වදින්න, රිදෙන තැනකට රිදෙන්න, වැඩි රිදි හෝ හැදෙන්න කියන එක තමයි අපේ ටෙලිවැකිවල මූලික ප්‍රාර්ථනේ වුණේ නේද? දැන් අපි මේතාක් ලියපු ටෙලිවැකිවල සාරාංශයක් බලන්නම අවශ්‍යයි. යලි මතක් කර ගැනීමක් අවශ්‍යමයි. හොඳේ. දැන් සුදු ජාතිකීන් අපිව දාලා ගිහිලා අවුරුදු 75යි නේද? මේ අවුරුදු 75 තුලම අපව පාලනය කළේ කවුද? කළු සුද්දන් සෙට් එකක් නේද? කළු සුද්දන් සෙට් එකක්. අවුරුදු 5කට සැරයක් අප මේ කණ්ඩායම් දෙකක් අතට හොඳේ කණ්ඩායම් දෙකක් අතට මාරුවෙන් මාරුවට බලය දීලා තියෙනවා. එහෙමත් නැත්නම් දේශපාලන පවුල් කීපයක් අතට අපි බලය දුන්නා නේද? ඒකනේ වුණේ අදත් අපි ඌන සංවර්ධිත දුප්පත් විතරක් නෙමෙයි බංකොලොත් රාජ්‍යයක් හොඳේ බංකොලොත් රාජ්‍යයක් දැන් ඔය මේ බංකොලොත් කියන්නේ ගත්ත ණයවල පොලිය සහ මුදලින් කොටසක් ගෙවා ගන්නට බැරි තරමටම පල්ලෙහාට වැටෙන එකට හොඳේ ඒ කියන්නේ ගත්ත ණය ගෙවන්න බැරි වුණාම තව ණය දෙනවද අපිට දෙන්නේ නැහැ හොඳේ ඒකට තමයි බංකලොත් එහෙමත් නැත්නම් බෑන්ක්‍රොප්ට් කියලා කියන්නේ නේද දැන් අපි ඉන්නේ එතන හරිය දැන් මේ දවස්වල ඔය නිතරම ඇහෙනවනේ රට ආයේ ගොඩ කියලා නේද රට ආයේ ගොඩ කියලා නේද ඒ කියන්නේ තීර්ණ සිංහලෙන් කියනවනම් මොකද්ද දන්නවද මේ ගොඩ කියලා කියන්නේ ආයෙත් ලෝකේ හතර අතින්ම ණය ගන්න පුළුවන් කියන එකයි හොඳේ ණය ගන්න පුළුවන් එච්චරයි මම රට මාස 18ක් තුල ගොඩ ගත්තා කියන එකේ අර්ථය තමයි අපිට දැන් ආයේ ලෝකෙන් ණය ගන්න පුළුවන් හොඳේ මේ තිබිච්ච ණය ගෙවලා ඉවර වෙලා එහෙම නෙමෙයි හොඳේ එහෙම නැතුව මේ අමුතු විද්‍යාවක් එහෙම නෙමෙයි හොඳේ ඕ පහුව අපිට ණය දෙන්න තීන්දුව කළා තියෙනවා. දැන් අවුරුදු 75 ගිය තැනත් බංකොලොත් දුප්පත් රාජ්‍යයක් ඉතුරු වුණේ ඇයි කියලා අපි ටෙලිවැකි වලින් නිතර කිව්වා. හොඳේ ලෝකේ සමහර රටවල් තියෙනවා දුප්පත්. ඔව් ඇත්ත. ඒවා බොහෝ විට සදාකාලටම දුප්පත් තමයි බැලු බැල්මටම. ඇෆ්ගනිස්තානයේ ඊට කදිම උදාහරණයක්. වරායවල් නැහැ, ජලයේ හිඟයි, කාන්තාර. එතකොට ත්‍රස්තවාදයේ තමයි රජ කරන්නේ. මිනිස්සුන්ගේ සාක්ෂරතාවයේ අධ්‍යාපන මට්ටම් ඉතාම දුර්වලයි. භූමිකම්පා ඇති වෙනවා නේද? දැන් සමහර රටවල් තියෙනවා භූමිකම්පයි ගිනි කඳුයි ස්වභාවික විපතුයි එක පෝලිමට එන රටවල්. හරිද? ඒ රටවල් දුප්පත් වෙන්න ඒ ස්වභාවික විපත් බලපානවා. ඒ සියල්ලටම වඩා ස්වභාවික සම්පත් නැතිකමත් බරපතල අර්බුදයක්. දුප්පත්කමට දැන් අඩුම ගානේ දැනුම ප්‍රාග්ධනීය බවට පත් කරලා මතක තියාගන්න දැනුම ප්‍රාග්ධනීය බවට පත් කරලා අලෙවි කරන්න තරම් මානව සම්පත් ඔව් දියුණු උසස් මානව සම්පත් ඒ රටවල් වලට නැහැ නමුත් මේ රට අරන් බලන්න මේ රට වටේම මුහුද ස්වභාවික වරායවල් මදිවට අර ගල් විදලා හදපු કૃත්‍රිම වරායකුත් තියෙනවා නේද ස්වභාව සෞන්දර්යෙන් අනූනයි පෞරාණික වටිනාකම් එමටයි අදටත් ගවේෂණය කලේ නැති ස්වභාවික සම්පත් ඇති රටක් බවට විශ්වාස කරනවා. හොඳේ දැනුම ප්‍රාග්ධනීය බවට පත් කරලා ලෝකෙටම අලෙවි කරන්න පුළුවන්. හොඳේ ඒ තරමටම දක්ෂ තරුණ පරපුරක් ඉන්න රටක් මේක. ස්වභාවික විපත් අවමයි. ඉතිහාසයේ ලොකුම ස්වභාවික විපත සුනාමිය. සුනාමියත් මේ සමහර දේශපාලනඥන්ට ස්විප් එකක් ඇදුනා වගේ. ඔව් ලොතරැයියක් ඇදුනා වගේ වුණා නේද? අර හෙල්පින් හම්බන්තොටින් එහෙම ගොඩ ගියාය නේද? පෞල් පිටින් සුරසැප විඳිනවානේ. එහෙමනම් ඇත්තටම අපට මේ කල ගියේ ඇයි? අපට මේ කල ගියේ ඇයි? ඒකට හේතුව අපිමයි.
ඒකට හේතුව ඔව් අපිමයි. අපි අවුරුදු 5කට සැරයක් බලය දුන්නේම හුදෙක් මිටියක් විතරක් අත ඇති සෙට් එකකට. ඒ සෙට් එකේම අතේ තින්නේ මිටියක් විතරයි. හොඳේ මිටිය විතරක් අත ඇති මේ සෙට් එක මේ රට දැක්කෙම ඇණයක් ලෙස. මේ රටේ ප්‍රශ්න දැක්කෙම ඇණයක් ලෙස. උන්දලා දන්නේ මිටියෙන් ඇණ ගහන්ටයි ඇණ ගලවන්ටයි විතරයි. හොඳේ එක කට්ටියක් අවුරුදු 5කට තමන්ගේ අතේ තින්නේ මිටියෙන් ඇණ ගහනවා. ඕන් ඊළඟ සෙට් එක ඇවිල්ලා ඊළඟ අවුරුදු 5ේදී ඒ ඇණ ගලවනවා. හොඳේ ආයේ අර සෙට් එක, ඒ කියන්නේ පර්ණ සෙට් එක තව අවුරුදු 5කින් ඇවිල්ලා ආයේ ඇණ ගහනවා. හොඳේ ආයි ඊළඟ සෙට් එක තව අවුරුදු 5කින් ඇණ ගලවනවා. හරිද? දැන් මෙහෙම ඇණ ගහලයි ඇණ ගලවලයි නේද ලංකාව කියන නෞකාවේ ඔන්න පුංචි පුංචි හිල් හැදෙන්න පටන් ගත්තා. හොඳේ. හැබැයි දැන් නම් මේ පුංචි පුංචි හිල් මහා පතරංක හිල් බවට මේ දේශපාලන නඩේ පත් කරලා ඉවරයි. හොඳේ, පත් කරලා ඉවරයි. හැබැයි තාමත් හැමතැනම පුංචි පුංචි හිල් හදන්න මේගොල්ලෝ හරි ආසයි. ඒකයි අපේ නැවට වතුර කාන්දුවෙන්ට පටන් අරගත්තේ ටික ටික දැන් ගිලෙනවා. හොඳේ, එක ඇණයක් තමයි ණය ගැනීම. දෙවෙනි ඇණය තමයි ගත්ත ණය නිස්කාරණ වැඩවලට යෙදීම. සත්ත පහක ප්‍රයෝජනයක් නැති වැඩවලට යෙදෙව්වේ. හොඳේ, හැබැයි ඒවා යොදවපු උන්දලට ප්‍රයෝජනයක් තියෙනවා. හරිය, ගත්ත ණය නිසි කළමනාකරණයක් නැතුව වියදම් කිරීම, එහෙමත් නැත්නම් තීරණ සුද්ධ සිංහලෙන් කියනවනම් හොරා කෑම. හොඳේ, ඊළඟ ඇණය තමයි ජාතික සම්පත්. ඔව්, ජාතික දේපල සංවර්ධනය කරනවා වෙනුවට, ඒවා වැඩි දියුණු කරනවා වෙනුවට, ඒවා නිර්මාණශීලීව යොදා ගන්නවා වෙනුවට කාට හෝ කෙනෙකුට විකුණලා දානවා. හොඳේ, ඒ විකුණලා දැමීම තුල ඇත්තෙත් හොරා කෑමේ ක්‍රමවේදයක්. හොඳේ, හොරා කෑමේ ක්‍රමවේදයක්. අපි මේ තාක් නිර්මාණශීලී පරිකල්පනයේ ඇති නීතිගරුක, යුක්තිගරුක, විනයගරුක පාලකින් හරිද පත් කරගත්තේ නැහැ. ඒ නිසා මේ රට අවුරුදු 75ක් පුරාම පාලනය වුණෙත්, පාලනය වන්නෙත්, පාලනය කරන්නෙත් නීතියේ ආධිපත්‍ය මත නෙමෙයි. ඔව්, නීතිය ආධිපත්‍ය මත නෙවෙයි. ඒකයි ඔය බය නැතිව එලිපිට මහදවල් හොරා කන්නේ, වංචා කරන්නේ. අද ටෙලිවැකි අවසන් කරන්නට අප ඉදිරිපත් කළ එක්තරා සුපුරුදු අභියෝගයක් අද මතක් කරනවා. ආපහු සැරයක්. හොඳේ, පුළුවන් නම් මේ දේශපාලනඥයින්ට සහ සමහර දූෂිත රාජ්‍ය නිලධාරීන්ට අපි කියන්නේ, තමුන්ලා පඩියෙන්, ඔව් තමුන්ලගේ වැටුපෙන් නම් මේසා මහ විශාල දියුණුවක් ලැබුවා. තමුන්ලගේ වැටුපෙන් නම් ඔය විදේශ රටවල ගෙවල් ගත්තේ. හොඳේ, තමුන්ලගේ වැටුපෙන් නම් මේ තරම් සුපිරි යාන වාහන ගත්තේ. හොඳේ, ඒ විතරක් නෙමේ, තමුන්ලගේ වැටුපෙන් නම් මේ රට ඇතුලේ තනින් තන මාලිගා වගේ ගෙවල් අරගත්තේ. අනේ, අපිටත් කියලා දෙන්නකෝ ඔය වැටුප කළමනාකරණය කරන විදිය. ඈ, හොරා කාලා නෙමෙයි නම් තමුන්ලා මේවා ගත්තේ. හොඳේ, අපිටත් කියලා දෙන්න. ඔව්, එහෙමනම් හෙටත් ටෙලිවැකියෙන් මුණ ගැසෙමු. හොරා කෑවේ නැත්නම් ඕන් ඔය දියුණුවේ රහස ගැන පොතක් ලියන්න. හොඳේ, ඒක ලෝකේ වැඩියෙන්ම අලිමිවන පොත බවට පත්වේවි අනිවාර්යයෙන්ම. හොරා කාපු හැටි ලිව්වත් ඒ පොතත්. හොඳේ, හොරා කාපු හැටි ලිව්වත් ඒ පොතත් ලෝක වාර්තාවක් තියලා අලෙවි කරගන්න පුළුවන් වෙවි. මොකෝ දන්නවද, මේ විදියට හොරා කාපු උන්දලා ලෝක ඉතිහාසයේ වෙන කොහෙවත් නැති නිසා. හරිය, ජනාධිපතිවරණය ලබන වසරේ අනිවාර්යෙන් පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. රාජ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මෙම අවස්ථාවට දේශපාලඥයින් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. නිසි කල් ක්‍රියාවේ නැත්තම් මං හිතන්නේ නීතිඥවරුන්ගෙන් දුරවෝ අහෝසි කරනවා නේද මන්ත්‍රීතුමා? වෛද්‍යවරුන්ගෙන් අහෝසි කරනවා. ඇයි මේ දේශපාල පක්ෂවල අපිට අහෝසි කරන්න බැරි? මේව අරගෙන තියාගෙන ඉන්නේ ඇයි? කැන්ඩිඩේට් කෙනෙක් දාලා අනිත් පක්ෂයට සහාය දෙන්න. මං අත්දැකීමෙන් කියන්නේ, මට පහුගිය ඡන්දවිල සීමේදී එක එක දිස්ත්‍රික් වල පත් කරන්න දිස්ත්‍රික් නියෝජිත ගෙනන් ඒවා ඉලෙක්ෂන් කමිෂන් එකට එන්නේ. ආ පාර්ලිමේන්තු ජනාධිපතිවරයා කැන්ඩිඩේට්ලා 5 දෙනෙක්ගේ වෙනුවෙන් එන නියෝජිතයන් ගෙලියුම ඔක්කොම එකවර යාවේ. දේශපාලන පක්ෂවලට මං ඉල්ලා සිටිනවා විනිවිද බව, නැත්නම් සාමාජික ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පක්ෂ සුර තියාගන්න. ජනාධිපතිවරණේවත් පාර්ලිමේන්තු මැතිවරණේවත් කල් දාන්න බෑම එන අවුරුද්දේ නෙවෙයිදී නිය. පාර්ලිමේන්තු මැතිවරණේ ඕනක් කලින් ගත හැකි. අද රැයටත් විසඳන්න පුළුවන් ජනාධිපතිතුමා. ඒක ඉස්සරහට ගන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරණය ලබන අවුරුද්දේ
සැප්තැම්බර් මැදයි ඔක්තෝබර් මැදයි අතර තියනවා. පාර්ලිමේන්තු අධිවේගනේ 2025 තියන්න ඕනේ. මිල කාලේ ඉවර වෙනවා මෙතුමාලගේ 2025 ඉදී අවුරුදු 20. දැන් අර දූෂණය ගැන කතා කරමු. මේ දූෂණය මැවුනේ විද්‍යාල ජනාධිපතිතුමාට වඩා මේ මැතිවරණයට. පාර්ලිමේන්තුවේ දොරවල් නියම වැදගත් බුද්ධිමත් මිනිස්සුන්ට වහලා තියෙන්නේ. ඒකද තමයි මේ පාර්ලිමේන්තුවත් මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ නැගින්න අයියලට ඒ කල්ලාදීනේ කවුද මේ මාගලදත් එකට වගියන්න ඕන නාසලා අපි ඔක්කොම වගියන්න ඕන දැන් දීලා ක්‍රමයට වඩා හොඳ ක්‍රමයක් සකස් කරලා දීලා ඊට පස්සේ දැන් ක්‍රම වෙනස් කරන්න යනවා නැත්නම් මේක අත්‍යන්තයි ජනාධිපති ක්‍රමයේ ගැන මට චර මොදිවක් නම් ජනාධිපති ගැන කියන එක මට දැනෙනවා ජනාධිපති ජනාධිපති වෙන උදේම සුදුසුකම් තියෙනවා මට දෙන්න බෑ දෙන්න බෑ දැන් ඒක නේද ප්‍රශ්නේ නැත්නම් මේ ඉන්න ජනාධිපති දෙකින් දෙන්න ජනාධිපති කරු ඊටම ජනාධිපති කරු මේ සමානාම සමාන සුදුසුකම් තියෙනවා ඒක ප්‍රශ්නේ නේ ෆෙඩරල් ක්‍රමය ඒ මොන නවත්තකට පොඩි ප්‍රශ්නයක් නෑ හැබැයි ඒක වෙන්න ඕන බලතල බෙදලා යවන්න ඕනේ ඒ මොඩ බලතල යන්න ඕනේ දේශපාලඥයෝක් කියනවා කියන පරිපාලනය රාජ්‍ය සේවය සම්පූර්ණයෙන් මේ රටේ මේ විනාශක වාක්‍යයක් දුන්නා ඊට පස්සේ ජනාධිපතිවරුන් නැවත පාර්ලිමේන්තුවට එන එක නතර කළ යුතුයි තමන්ගේ බලතලයි වරප්‍රසාද දෙකයි අරගෙන එහෙම එනවා නම් එහෙනම් ජනාධිපතිවරේ බලතල පිළිබඳව ඔහුගේ ධර්ම ටික අයින් කරන්න ඕනේ මොකද හේතුව ඔහුගේ පාර්ලිමේන්තුවේ ඉදිරිපුණා සාමාන්‍ය මාධ්‍යයක් විදියට ඒ එකයි මේකයි දෙකම තියාගෙන එන එක පිළිබඳව මට මේ රට ඇතුළේ තිබෙන අරමුදේ එම පුවතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයේ මින් නිමවට පත්වනවා ඔබට සුබ දවසක් රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න